ලංකාවේ පිහිටි තවත් ධර්ම පුදුම ස්ථානයක් තමයි නුවරගල කියන්නේ. අම්පාර දිස්ත්‍රික්කයේ මහවැය පිහිටා තිබෙන නුවරගලට යා යුත්තේ මහවැය නගරයේ සිට වනයේමැදින් දිව යන පොල්ලෙබැද්ද ගම්මානයට යන පාරෙන් ගමන් කිරීමෙන් නුවරගලට යාමට පුළුවන්. පොළොව මට්ටමේ සිට අඩි 1000ක් පමණ ඉහළට නැගෙන මේ කන්ද ගල් පර්වත කීපයකින් සමන්විතයි. බොහෝ දියමන් අද්දර කොටි වසුරු තිබීමෙන් පෙනෙන්නේ කොටියාද මෙයවට සැරිසරන බව පේනවා. තිත්මුවන් ගෝනුන් සුලභව මේ වනය තුළ දැකගන්නට පුළුවන්. නුවරගල කන්ද දක්වා ගමන් කිරීමට අඩිපාරවල් තමයි තිබෙන්නේ. මේ අවට අලියතුන්ද සංචාරය කරන නිසා ඒ සඳහා ගැමියෙකුගේ මඟ පෙන්වීම ලබා ගන්නවා නම් වඩාත් සුදුසුයි. කෑම සොයා යන අලියතුන් නියන් සමයේදී දිය පහස නිවා ගැනීමට නුවරගල කඳු මුදුනේ පිහිටි පොකුණට එන බව ගැමියන් පවසනවා. කන්දේ තැනින් තැන වනාන්තර පැතිරී තිබෙනවා. ගල් පර්වත අතරින් කන්ද මුදුන දක්වා ගමන් කිරීමට පුරාණයේ සකස් කළ මාර්ගය දැන් වල් බිහි වී ගොස් ඇති නිසා ඒ තරණය කිරීම දුෂ්කර කාර්යයක්. පුරාණයේ ගල්පඩි අල්ලා ගල් වැටි දමා සකස් කළ බලකොටුවක් ලෙසද මේ තිබූ බවට පැවසෙනවා. සුවිශේෂී කරුණක් වන්නේ මෙහි මුලින් පැවති බලකොටුව කවුරුන් විසින් කරවූයේ ද යන්න තවමත් සඳහන් වී නැහැ. කඳු පාමුල සිට පොල්ලෙබැද්ද දක්වා වනයේ තැනින් තැන නටබුන් රාශියක් හමුවනවා. ඒවා අනුරාධපුරයේ මුල් කාලීන ලක්ෂණ දරනවා. එකල දිගමඩුල්ලේ මෙම් ප්‍රදේශයේ ඉතා සක්‍රීයව පැවති බවත් බෞද්ධ ජනතාවක් වාසය කළ බවත් සාධක වලින් පෙනෙනවා. එල්ලාවල මීනානන්ද හිමියන් සඳහන් කරන්නේ මෙහි සඳහන් ගාමිණී තිස්ස මහරජ සද්ධාතිස්ස රජ ලෙස සැලකිරීමට හැකි බවත් ඔහුගේ පුත් ලජ්ජතිස්ස රජතුමා නුවරගලෙන් භික්ෂූන් වහන්සේලාට ආරණ්‍යයක් ලෙස සකසා පූජා කරන්නට ඇති බවත් එල්ලාවල මීනානන්ද හිමියන් පවසනවා. තවත් නුවරගල සුවිශේෂී කරුණක් වන්නේ මෙම කඳු මුදුනෙහි ඇති පොකුණයි. නියං කාලයට වන් නොසිදෙන මෙම පොකුණට ජලය එන්නේ කොහෙන්ද? එය තවමත් අභිරහසක්. නියං කාලවලදී ජලය පිපාසයෙන් සිටින අලියතුම් පවා පිපාසය නිවා ගැනීමට මෙම නුවරගල කඳු මුදුනට නැග මෙම පොකුණෙන් ජලය පානය කරනවා කියලා නුවරගල අවට සිටින ගැමි ජනතාව පවසනවා. පොකුණට ආසන්නව පිහිටි බිම හඳුන්වන්නේ මාලිගාතැන්න කියලා. ඒ අවට ගල් කණු කොටස් ගල් පාදම් ගඩොල් ආදිය විසිරී තිබෙනවා. පුරාණයේදී මෙහි ගොඩනැගිලි කීපයක් තිබූ බවට එයින් සාක්කි දරනවා. එම ස්ථානයේ සිට නැගිනහිර දෙසට බෑවුමේ අඩි 100ක් පමණ දිගින් යුතු ගල්ලෙනක් පිහිටා තිබෙනවා. එහි විශේෂත්වය වන්නේ ඒ කටාරම් තුනකින් යුක්ත වීමයි. කඳු මුදුනේ සිට දිගා මඩුල්ල තැනිතලාවේ ඉතා සුන්දර අයුරින් දැකබලා ගැනීමට එම ස්ථානයේ සිට පුළුවන්. නුවරගල අභිරහස් සහ සුන්දරත්වයේ සමග තවත් බොහෝ කාලයක් මෙම භූමිය රැකේවා යන ප්‍රාර්ථනාවක් සමග අදට මම ඔබෙන් සමුගන්නම්.